අහිංසක ගල්බෝතලේ අඩුකරන්න කියලා චාමර සම්පජ්යෙන් පාර්ලිමෙන්න්තුවට ඉල්ලීමක්. තුශාර ඉදුනිල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ මැරතන්දාවනයක. විමල් වීරවන්ස හැඟ වූ හරීන්ගේ ප්‍රහාරය. විදුලෙබිල සාක්කෝට දැනන්න අඩුවීමක්. මේ සති පාර්ලිමෙන්න්තුවේ මොකද උනේ කියලා අපි දැන්ක අටකරම්. ගොළුන් නොදන්න බොහෝ කතාවක් කියන්නයි මම සෝදානම් වෙන්න. මේ සතිය පාර්ලිමේන්තු විතිපිච විශේෂම සිද්ධිය තමයි තුෂාර ඉදුනිල් විපක්ෂයේ නියෝජනය කරන සජභ මන්ත්‍රීවරයා ගම හරාදුවලා පාලිමෙන්තුට පැමිණීම වගේ සිද්ධයක් සිද්ධවීම මේ විවාදයට එක්වෙච්ච චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවලයා හරි අපපුරු යෝජනාවක් ජනාධිපත්තුමා ඇතුළු ආණ්ඩුවටිදිරිපත් කර. ඔහු ප්‍රකාශ කරේ මේ සිංහල අවුරුද්දක් ළඟ එෙනවා. අපේ රටේ මිනිස්සු අපේ ගංවල මිනිස්සු සිංහල අවුරුද්ධට ඔයා රක්කුටිකක් බීලාම කෑම ටිකක්කාලා බොහම සම්තෝසිෙන් ජීවත්වෙන ජාතියක්. ඒ අපේ ගංවල හැටි. ඉටං හින්ද අනිවාරෙම්ම මේ අහිංසක ගල්බෝතලේ ගාන රපියල් දිෙහටව. අඩුකරලා දෙන්න කියලා. මංහිතන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ඉවරවෙලා චාමර සම්පත් අමාත්‍යවරයා පාර්ලිමෙන්න්තුවේ ලොබිය ඇතුළේ කතාකරමින් එන ගමනුත් ද්දිගින් දිකටම මහසත් දෙර කතා කරේ මේක අඩුකිරීමනං කළ යුතුමයි. මොකද මේ ගමේ ගොඩේ කොයි මිනිහඩත් ගල් බෝතලේ බොහොම වටිනවා විශේෂයේ මේ අවුරුදුකාලයට කියලා. මේ අතර පාර්ගලිමේන්තුවට විදුල්බල අමාත්‍යකංචන විජේසය කර මහතා. ඔහු ගිය සතිය වගේ මේ සතියත් ප්‍රකාශ කරේ පාර්ලිමෙන්තු ලයිඩ්බිලගේව නැහැයි කියලා. අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරපු විදුළ බලමන්්ලේ සේවක සංගමයක තනතුරක් දරන ජයිලාල් කියන පුද්චලාව පාර්ලිමෙන්තු වර්්‍ර සද කමිටිුට ගන්න ඕන කියලා. ඒ අතරවාර මේ විදුලි බිල ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒක කතා. කංචන අමත්‍යවරයාට අහන්න සිද් වන. ඔහු ප්‍රකාශ කරා මංසිියල්ලම ලෑස්සි කල්ල තියන්නේෙ මං කිව්වා මේ අවුරුද්දෙ මුල්ල විදුලි බිල අඩුකිරීමක් සිද්ධ කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි යෝජනා සාකච්ඡා කරා ඒ යෝජනාවන් ඉදිරිපත් කරන්න කියලා ම විපක්ෂයට යෝජනා කර හැදැයි විපක්ෂේ එන්න නැහැයි කියලා කිව්වා. කොමුණනත් අපි යෝජනාවන්ටිකක් ලෑස්සි කල්ලතියනවා ැන් ඒක මහජනු ප්‍රයෝවිත කොමිසමහමුවයට ඉදිරිපත් කර ලායිතියෙන්නේ. ඒ හින්දා අනිිවාර්රෙම වැඩිවෙච්ච විදුළබිල යලිත් අඩුවීමක් ඔබට සාක්කුවට දැනෙන විදිහේ අඩුවීමක් මේ පෙබරවාරි මාසේ තුළ සිදුවෙනවාමයි කියලා. ඇටම ්‍රහස්පතින්ද බඩාල දවස. පාර්ලිමෙන්න්තු ප්‍රධාන කටයුතුවට අමතරව වෙන් කරලා තිබුණේ විපක්ෂය විසින් රටේ වර්තමාන තත්ත්වය ගැන ඉදිරිපත් කරන්න කල්තැබීමේ විවාදේ තියන් සාමානයෙන් කල්තැබීමේ විවාදයක් කියලා කියන්නේ. පාර්ලිමෙන්න්තුව ප්‍රධාන කටයුතු සිද්ධ කරලා පාර්ලිමේන්තුේ වැඩ කල්තියලා ඒ යෝජනාවක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන දේකට තමයි අප කල්ටබීමේ යෝජනාවක් විවාදේයට ගන්නවා කියලා කිය තින් එදා දවස පර්ලිමේන්තුවේ උදේ බොහෝදේවල් කතාකරගෙන කතාකරගෙන ගිහිල්ලා උබ දන්නවානි සාමාන්‍යෙන් පර්ලිමේතුවේ උදේට පැය කහමාරක් දෙකක් විපක්ෂයට හුගක් කාරණාතියනවා මතුකරන්න. ඉතින් ඒ විදිහට මේ කාරණාකාරණ මතුවෙනන අතරේ පර්ලිමේන්තුේ ඒ ප්‍රධාන කාරණාටික අවසන්න වුනා අවසන් වනෑ පස්සේ ඊරඟ පියවර බවටත්තුවනේ පර්ලිමෙන්න්තුව කල්ති කියල කල්තෙබීමේ යෝජනාවට අවස්ථාවල බාධනය. ජ කතාග තුමා මයි ලසනේ හිටියේ ෝජ කතතානායගතුමා පාලිමන්තව කල්ටියලා ඊළඟට විපක්ෂයට ආරාධනකර විපක්ෂේ වින් ඉදිරිපත් කන රටේවර්මන තත්වය පිළබඳ කල්තැබම ෝජනා දිරිපත් කරන්න කියලා යෝජනාව ඉදිරිපත් කරන්න හිටියේ තුශාරය ඉන්දුනීල් මන්ත්‍රීවරයා. වෙලාව කියන්නේ ඒ වෙඩාග. තුශාර ඉන්දුනිීල් මන්ත්‍රීවරයා පාර්ලිමෙන්න්තුේ සිය අසුනමත හිිය නැහැ. සහ පර්ලිමන්තු සබභ ගර්බය හිටියත් නෑ. යෝජ තනාායකතුමා දෙෙසරයක් තුන්සරයක් කිව්වා විවාදයේ ආරම්භ කරන්න කියලා කවුරුත් නෑ. අවසානයේදී නියෝ්ජ කතානායකතුමා විපක්ෂණනායකතුමා දිහා බල්ලලා විපක්ෂනායකතුමා කියලා ඔලුවෙන් හුවමගද කරන්න කියලා. ඒ ලා නග හි පපු ධිර මත විජදස රාජ පක්ෂම හතක් පාලමේන්තුු සල්ලමට ගන්න බැ. පර්ලිමේන්තුේ ඊළඟ යෝජනාවඉදපත්රනන්නේ නන්ත්‍රීවරයා පර්ලිමෙන්න්තුුවේ නැත්තාං. ි පරලි සන් කලදමම් ගම එතන ඉන්නෝ නෑන කියලා. ඒ වෙලාවේ නියෝජ කතාන්නනායකතුමා සදානම් වනාා පාර්ගලිමෙන්න්තුවේ එදා දවස බද්ද දවස වල කඩයුතු අසන් කරන්න. එතකොට වෙලා උදේ දහයාමාරටි කොළ හට විතර ඇති. මේ වෙලාවේ එක පාරටම තු ශ රද නි න්්‍රීවරය ද ගෙන දගෙන ද ගෙන පාර්ලිමේන්තුවේ සභාගබේ තමන්ගේ අසන වෙතාව. කොච්චිර වේගෙන් දෝගෙන් අවද කියනවාන. ඉදනිල් මන්ත්‍රවරයාට කල්තවීම යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නටත් බැරි තරම්ම හති ඉඩ පස්සේ. ඔව හත්තලමින් ප්‍රකාශ කරන්න පටන් ගත්තා රටේ වර්තමාන තත්ත්වය ගැන්. කොමෝනත් විවාදයට පක්ෂ වික්ෂ මන්ත්‍රීවර බොහමයක් එක තු ආ්ඩු පක්ෂ පැත්තෙන් ප්‍රම කතාව සිද්ධකරේ නිමසිරිපාල්ල අමත්‍යවරය නිමසිරිපල්ල අමත්‍යවරයා ප්‍රකාශ කරේ ආණ්ඩුව විසින්. මේ තරං ජනතාවට. උදව් කරලා තියන වෙලාවේ. අස්වැසුම් ලබාදීර තියන වෙලාවේ. ඇයි විපක්ෂය අගේ කරන්නේ නැත්තිකයන කාරනාව. මොකද අස්වැසුම ගැන කතා කරා වි පහුගගේ කකාලා පරිචචේදකන පිඩ වරුදුයි අහහාමාරකට දෙකට කලින් පහුකරංගාපු කාල පරිච්චේදයත් එක බලලා. අද වර්තමානයේ රටේ තියන සැනසිරිදායක තත්ත්වය ගැන ප්‍රකාශ කරමින්, සංචාර්ක ්‍යපාරය ගැන ප්‍රකාශ කරමින්. මේ ලාවේදී නිමසිරි පාලාමත්‍යවරයා කිව්වේ මේ ගැන සතුට වෙන්නයි ඕනෙ මේකට උදව කරන්න ඕනෙ අපි හැමෝම මේකත් එක් ඉසරහට ගිහිල්ලේරු රට ගොඩ ගන්න ඕන කියලා මේ වෙලාේදී නිමසිරි පලාමත්‍යවරයා තාව විශේෂකා කරණාවක් ප්‍රකාශ කරා ඒ ප්‍රකාශය තමයි අන්න වාර්යෙන්ම මේ වර්ෂය ඇතුළේ ජනාධිපතිවරණයක් පවත්වනවා කියන කාරණාව. ඉට පස මේ විවාදයට එක්කුණා හරිදි අමරසූරිය ජාතික ජනබලවේ මන්ත්‍රීවෙරයි. එතුමයට ොක ප්‍ර්නයක්තිෙ වනා එඇතුම ප්‍රකාශ කරා මේ ආර්ථික අර්බුදේ ඇතුළේ දේශපාලන අර්බුදයක්තිේනවා. මේ දේශපාලන අර්බුදය විසඳගත්තේ නැත්තම් ආර්ථික අර්බුදය විසඳන්න බැහැයි කියලා. ඇත්තටම මේක හු සමහරආ්ඩුපක්ෂය මන්ත්‍රීවරු හිනා වෙවී කතා කරා ලොබියයට ඇවිල්ලා මේ විදිහට ආර්ථික ප්‍රශ්නෙන් විසඳන්න දේශපාලන අර්බුද විසඳ විසඳ හිටිය නම් අපි තාමත් පෝලිින්ං වල කියලා කෝමුණත් හරිනි අම සූරිය මන්ත්‍රීවරිය බොහෝ කාරනා ප්‍රකාශ කරන්න පටන්ගත්තා ජනතාවල තියෙන ප්‍රශ්න ගැන. හැබැයි මේවට උත්තරයක් දෙන්න එතුමිය උත්තරයක් ඒ ප්‍රශ්නලට උත්තරයක් ඉදිරිපත් කරන්න සුදන නේ නෑ ඒක නිසා මහින්දන්නන්දා අලුත්කමගේ මන්ත්‍රීවරයා මේ විවාදයට එක්මින් ප්‍රකාශකරේ ජාතික ජනබලවේගට පුළුවන් එකම කාරණාව, ප්‍රශ්න කතාකිරීම පමණයි, ඔවුන්ට ජනතාවට පෙන්න්න පැහැදිලි උත්තරයක් නැහැයි කියන කාරණාව. කෝමෝනත් දෙගොල්ලො දෙපැත්තට බොහෝ බොහෝ කාරණා කියන්ගිය. මේ හැමෝම කතා කරන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනවෙන්නා ඇත්තටම අපිට සතුටුයි තමන්ගේ බලය ගැන නොවීඋනානා. බදා දවස පාලමන්තුව සිද්ධ වෙච කරාවක්. ඇතටම සඳුදා ව අප අඟරුවවාද දවස ගැන පාලිමෙන්න්තුවේ වෙච්චදේ ගැනත් චුට්ටක් කතා කරන්න ඕනේ. ඒ ඔබටත් මටත් අපි හැමෝටමත් වැදගත් කාරණාවක් එතනද කතා කරපු නිසා. ඒ තමයි දූෂණ විරෝධී පණත සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍යවරයා කළපු ප්‍රකාශය. මේ ප්‍රකාශයේදී අධිකර නමාතවරයක් කිව්වේ දෙදස් විසිතුනේ අංක නමේ ද දූෂණ විරෝධී පණත දෙදස් විසිතුනේ අටයි අටවැනිද කතනායකතුමා විසින් අත්සංකරනු ලැබවා. ඒ අනුව තෙදස් විසිතුනේ නමයයි පහලෝස්වන දින සිට මේ දූෂණ විරෝධී පණත ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකාව තුළකෙන කාරණාව. එ වගේම ඕ මේකට නියෝග කිහිපයක් මේ පාර්මිෙන්තු සතතිේද පාර්ිෙන්න්තුට දිරිපත් කර ප්‍රධාන වන්නේ අංක විසිතුදායි හැට දෙකයි ඇලඉරක් ැට හත් අති විශේෂ ගැසට පත්‍රය තුළින් ඉදිරිපත් කරන ලද නියෝගයේ මේ නියෝගයේ දී අධිකරණ අමාත්‍යවරයාට අවසරය ලැබෙනවා මේ දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් යම්ඥම් නියෝග හදන්න නියෝග ඉදිරය පත් කරන්න. අවස්ථක්ලැබෝ හැයි ඒෙ ිංි ංචි කොදේසිතිකක්තියනවා එහෙම නියෝගයක් අමත්‍යවරයා අධිකරන මත්‍යවරයා විසින් එකතු කරොත් ඒ නියෝගගේ අනිවාරයම ගෙසත් පත්‍රය සඳහන් කරන්න ඕන ඉට පස්සේ පාර්ලිමේන්තුේ ඒය සාකච්චා කරල දැනුන්දීමකුත් කල යුතුයි කියන කාරණාවත් එහි සඳහන් වුනා. ඒ වගේ තමයි අගහරුවද පාර්ලිමෙන්තු සතිර සන්න කලින්. සඳුද දිනේදේ පර්ලිමෙන්න්තුේ ප්‍රාන ආන්ඩ පක්ෂහා වික්ෂණඩායම් බල කණඩායම් රැස්සීම පවැත්තුවා ආඩු පක්ෂ කණඩයම් රැසීම ජනාධිපත්තුමා ගමැත්තුමා හිටපු ජනාධිපත්තුමා ඇතුළු කන්ඩායමත් එක්ක තමයි ජනාධිපති ලේකම් කාරයයාලේදී පැවැත්තුුණ. එහිදී විශේෂයම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරේ මේ අස්වැසුම. සහන සම්බන්ධ අස්වසුම් වැඩ සතහනයේද ජනතාවට කොහොමද සහ ලැබිල තියනආකාරය ගැන විශේෂයම මහිදන්නද අලුත්මගේ මන්ත්‍රීවරයා අහව්වා කොහ සමුෘදදිී සහර අයගේ සදදි දෙෙැම්බ්‍ර තිස්සකින් පස ලබදීමමවසන් ලා තියනවා. මේ අයට ොකද වෙන්න ඉස්සරහට ද මස දෙක් සමුෘදධි හඳවලාන මේ අය අමාරුවෙන් ජීවත්ව එන කියලා. මේ සම්බන්ධින් පිරිසුරු සපයන්න අස්වසුම වැඩ සටහනේ සභහපතිවරයා පැමි හිදියා කන්ඩයමම් රැස්ීමට ඕහ ප්‍රකාශ කර. අශ්‍රසුම සම්බන්ධයෙන් ඇෆලිේෂන් ලක්ෂ තිස් හටක් හම් බවුණන. මෙයින් ලක්ෂ තිස් හතරක් අපි සංගනනයට ලක්කර. ඒකෙන් අපි ලක්ෂ දා හතරකට දාහතක් අපි කතාකරලා සුදුසුකම්ලාබින් විදිර තෝරගෙන ඒනුත් ලක්ෂ ාහතරකට මේ වෙනකොට අස්ශ්‍රෙසුම ලබාදීලා ඉවර. ඉතුරු ලක්ෂ තුනට අශ්‍රෙසුම ලබා දෙන්න අපි දැන් කටයුතු කරගෙනයනොවා ඒ වගේම තමයි යොහකිව්වා ලක්ෂ තුනහමාරක් විතර කණ්ඩායක් මේ පළමුුවටේ පොත්තු ඒකනය තුළෙත්තින්න්නවා ඒ නිසා දැක් දෙවනි අධියර රවාරි පහලව ඉදම් මාර්තු පහලවට ඉල්ලම් පත්‍ර කැඳවා ඇති නිසා. ඕන්ම ඉතාමත් ඉක්මලින් සංගනනයට ලක්කරලා තෝරා බේරාගෙන ඕන්ඩ අස්වසුම ලබාදීලා අ කලින් වතාි පලවනි අධදේ ඉතුර ච්චයටත් අස්වසුම ලබාදන්න බවට. එති මේකැන ඇත්තටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලේ මවනේ මේ ඉතාමත් කඩිනමින් සිදු කරන්න. මොකද ජනතාවට ඒ අශ්‍ය සහනය ලබා දියයුතුයි කියලා. ති කොහොමොනත් ආණඩුපක්ෂය රැස්සීම මේ බිදිහට ජනතාවට සුබදායිවෙස සිද්ධ වෙනකොට සජභ කණ්ඩායම ඔන් කණඩායම් රැස්සීම සූම් ඔස්සේ ලැස්සි කල්ල තිබුණා විශේෂම කරණාව තමයි සරත් ෆෝන්සේ සජමන්ත්‍රීවරයා මේ කණ්ඩායම් රැසීමට ඇවිත් හිටියේ නැතිවීම. කොමනත් ඒ විදිහර කණ්ඩෑයම් රැසම්ක අවසන් වෙෙද්දි පාර්ලිමෙන්න්තුයේ කටයුතු සංඟහරුවාදයිනම් පඩන්ගත්ත. මේ අංගහරවාදයින්න්නම් පඩංගත්තයෙන් පස්සේ බ්‍රහස්පතින්දා දවස පාර්ලිමෙන්න්තුේ විශේෂ දවසක් බවට පත් වනා. ඒ තමයි පසුග පහුගිය දවසක හදිස්සේ ජීවිතයෙන් සමුගත්ත සනත් නිශාන්ත රජාමාත්‍යවරයාගේ පිළිබඳ ශෝක ප්‍රකාශය යෝචනාව පාර්ලිමෙන්න්තුවට විවාදයට ගැනීම ීම ඉදිරිපත් කිරීම හස්තින්දදාට වෙන් වෙලා තිබීම. සාමාන්‍යෙන් මේ වගේ කාරණාවකදී විපක්ෂය ආණ්ඩුපක්ෂය විපක්ෂය කවුරුත් තමන්ගේ සහෝදර මන්ත්‍රීවරයාගේ අභාප්‍රාප්තවීම සම්බන්ධයෙන් ශෝකය පලකිරීම බොහොම සාධාරණව සිද්ධ කරන කාරණාවක්. හැබැයි ඇත්තටම පාර්ලිමේන්තුවේ කැන්ටින් එකේ ලොබිය එකේ, විපක්ෂ මන්ත්‍රීවරිතාමත් කණගාටුවෙන් කතාකරපු කාරනාව තමයි සනත් නිශන්ත මන්ත්‍රීවරයාගේ රජමාත්‍යවරයාගේ මේ ශෝක ප්‍රකාශයෝජනාවට විපක්ෂනායකවරයාාවත් විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයාාවත් ප්‍රධාන තනතුළක් දරනකිසිවෙෙකුත් තමන්ගේ ශෝකයේ ඉදිරිපත් කරන්න නැගී නොසිතීම. ඇත්තටම මේක ඩානමන්ත්‍රීතුමියගේ නම් දැඩ්ඩ දැඩ්ඩි ලෙස ඔය කලකිරීම මේ ගැ පාලිමෙන්න්ටවු දිහතා කර මේ වගේ දේවල් මේ පාර්ලිමෙන්න්තුු ඉතිහාසේ සිද්ධ වනේ නැති බව තමයි ඩායින රජ්‍යාමත්‍යතු පාලිමෙන්ටු විදී ප්‍රකාශ කරය විවාදයට එක්වීමෙන්. කොහම වනත් මේක මම හිතන්නේ පාලිමෙන්ටු ඉතිහාසේ තුළ එතරම් හොඳ ලකුණක් විදිහට ඔබට මටඋනත් දකින්න පුළුවන්කමක් නැහැ. අප ශ්‍රී ලාංකිකයන් විදිහට පෝනාම මනුස්සේමගෑම් පස්සේ ඔවුන් ගැන අපි කතා කරනවා ඒක අපේ සම්ප්‍රදාය ඒ අපේ සිලිද නමුත් විපක්ෂනායකවරයා මල්ල ගෙදර ගිය නැත්තුවා වගේම මේකට කතා නොකිරීම ගැනත් පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ කනගාටුව ඔවුන්ගේ කතාවලින් අහන්න හම්බ වනා. ති මේ විදිහර කාරණා සිද්ධවෙද්දී තවත් ගට දාක ද්‍යිය බාවට පත් වනේ ගම්නි ජයවි ක්‍රම්පෙර මාත්‍යවරයා ගීට පාමාන්තවරයාගේ අව මංගල්ලය කටුතු සිදුවනෙ මේ පාගිමන්තු සතති ඇතුළේ ොහෝමන්ත්‍රීවරු මාත්‍යවර ජනාධවත්තු මා ගමැත්තුම මේ සියලු දෙ නම මේ මලගදට සම්බන්ධඕනා. ඔවුන්ගේ ශෝකය පල කරා හැබැයි පාර්ලිබීන්තු ඇතුළේ සජපතුල ඉන්න එක්සත් ජාතික පක්ෂත්ක්ක කාලයක් වැඩ කරපු විශාල පිරිසක් මන්ත්‍රවරු කාටවත් තමන් එක එකට වැඩකරපුු මේ සහෝදර ඉතාමත් ප්‍රවීන මේ පැරණි එක්සජාතික පාක්ෂිකයා අමාත්‍යවරයාාව මතක් කරන්න තරන් සිල්කල්පනාවක් කාටවත් එබෙන පලිමෙන්ට ඇතුළේ කෑගහනවා වගේම මේ වගේ ගුණවත් දේවලු සිද්ධ විය යුතු බව තමයි අද සිදියත් සමගම සනත්න ෂන්තමන් රාජ්‍යමත්‍යවරයාගේ ශෝකප ප්‍රකාශය ූජනාව විපක්ෂනායකවරයා මගහැරීමත් එක් පාර්ලිමින්තු ඇතුළෙ කතවට ලක්වනේ කොහමුණ ආ්ඩු පක්ෂ ෝජය කරමින් දිලුම් අමනුගම රාජ්‍යමත්‍යවරයා ආණ්ඩුපක්ෂ ෂෝකය පාලිමෙන්තුට ඉදිරිපත් කලා ඔහුට පමණයි එය මතක තිෙබුණ. ඉතින් මේ විදිහට ගලාගිය පාර්ලිමෙන්තු සකිය ඇතුළේ තවත්වෙච්ච විශේෂම සිදුවීමක් තමයි. වතුකරේ ජනතාවගේ විදුලිය භාවිතාකිරීම සම්බන්ධයෙන් පාලිමෙන්තු ඇතුළේ ඇතිවෙච්ච තත්වේ. විපක්ෂනායකවරයා මේ සම්බන්ධයෙන් ඉතාමත් අධන් කතාකරා විදුල් බලමණ්ඩලේ මධ්‍ය ප්‍රකාශවරයාග කතාව ගැ විදුල් බලමන්්ඩේ මධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරල තිෙබුණේ පාඩම් කරන්න. යිතනමද ුපිලාම්පූවෙලේෙන් පාඩන්ක ආචරය මහචාරවරවෙච මනිස්සුත් ඉන්නවා කියන කාරනාව මේ හොරෙෙන් ලයි් ගනීමක් සම්බන්ධෙන් තමයි කතා බහතිවනේ හැබයි විපක්ෂනායකවරයක්කිේ මේකෙන් වතුකර මිනිස්සුන්ට ලොකු හානියක් සිද්ධ වන හවස පස්සෙවුන් බාල නටනවාකිව්ව කතාවනක් ච්චර හොඳ නැ කියනකාරනාව තමයි හොමුණත් මේ සිද්ිය හේතුකට ගැෙන හවස්්‍යනකොට පර්ලිමෙන්න්තුවට ආරංචයවනේ විදුර බල බන්ඩලේ. ධ්‍ය්‍රකාශකවරයා ඔහුගේ තනතුඩෙන් ඉල්ලා සෙලාතියන කාරණාව. අගමැත්තුමා මේ ග පරීක්ෂණයක් කරන්නත් පාර්ගිමේන්තුවට පොරුන්දෝනා. මේ වගේ කාරණා රැසක් සිද්ධ වෙන වෙෙලාවක මේ පාර්ලිමෙන්තු සති වඩාත් උණුසුම්කවේ හරිින් ප්‍රනාන්දු අපේ කැවිනට අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. මොකද ඊට කලින් දවසේ විමල් වීරවස මන්ත්‍රීවරයා පාර්ලිමෙන්න්තුවයි තම දැක්්ඩී ෙස සාකච්ඡා කරා පහු විදසල්ඟ හන්නවත් හිටිය නැතටම මේ අපි විමල් වීරවන්ස මන්ත්‍රීවරයා සහ උද ගම්මම් පිළ මන්ත්‍රීවරයා පාර්ලිමිෙන්තු එන්නවද කියලවත් දන්නේ නැති තරමටම සද්ධයක් නැතු හිටපු මන්ත්‍රීවරු දෙන්න විම ලරන් සමන්ත්‍රීවරයා බහොම තදින් කෑගහල ප්‍රකාශ කර ඉන්දියාවේ කොටසක් ලංකාව කිය හරිින් ප්‍රනාන්දු න්ත්‍රීව ම රජ්‍යමාව හරිින් ප්‍රාන්දු මාමතවරයා කොම දෙම කියන්න කියන කාරනාව සම්බන්ධය. එ රට පවාදීමක් විදිරට තමයි හෝ ප්‍රකාශ කළේ. තින් ඒ බෙලාේ ප්‍රකාශයට පිළිතුර ලබා දෙන්න හරි ප්‍රාන්ද අමාත්‍යවරයා පාලිමින්තුව හිටියන හැබැයි පහවුවනිද තමන්ට අවස්ථාව ලැබුණ ගම හරි ප්‍රනාාන්දු මාත්‍යවරයා පාර්ගම ත ට ාව ත්න්ගේ නංගමුත් එක්කම හරිින් ප්‍රාන්්ඩු අමාත්‍යවරයා ලංකාව සහ ඉන්දයා අතරතියන ඇත අතීත සම්බන්ධය වගේ මේ වර්තමාන සම්බන්ධය ගැනත් හරිම සැරට පාලිමෙන්න්තුවේදී ප්‍රකාශ කර මේක ඇත්තටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වගේම පාර්ගිමේන්තුව වැඩකරන සේවකයන්ගේෙත් අම්න්ඩා නන්දයටට ලක්කජ සිද්ධයක් බවට පත්වු නොකද ඒ වගේ උණුසුම් කතාබහක් පාදිිමේන්තුව ඇතුළට සිද්ධ වනේ බොහම කාලෙට පස්සෙ. ඉතින් මේයක්කාරයට කටයවුතු වෙද්දී ඩයිනා මන්ත්‍රීතුමී රජ්‍යමාත්‍යතුමියත් තමන්ගේ කැබින ටමාත්‍යවරයා ආරක්ෂා කර ගනිමින් හරි පූරු කතාවක් කරා ඒ කතාාව ඇතුලෙදී ඇම රට ඇතුල තින තත්යන් සම්බන්ධයෙන් බොහෝදේ වල් කතා කර ඒ වගේම මරිකාර මන්ත්‍රීවරයා සරපපුන්සේකා මන්ත්‍රීවරයා ඩයනා ගමගේ රාජමතුමිකි ගිදරට යනක ගැන කියපු කාරණාවටත් උත්තර දෙන්න. ඩයිනා රාජ්‍යාමත්තුමිය අවමතක කරේ නැහැ. ඉතිං බොහොම උණුසුම් ඒ වගේම හිත දුකහිතන කාරණා රැසක්ක මේ පාර්ලිමේන්තු සතිය අවස නොනා. අපි ඊළඟ පාර්ලිමේන්තු සති ගැලිහමුුවේමු.